ඔවන් සුබ දවසක් සියලු දෙනාටම ඔබ අදත් මේ එක්තුලා ඉන්නේ ලංකාවේ අංක 1 කාර්මික YouTube channel එකේ වන Nestel ගේ YouTube channel එකට අරගෙන එන තවත් එක වීඩියෝ එකක්. ඉතින් අද මම ඔබට අරගෙන ඉන්නේ ඉන්වර්ටර් එකක් හදාගන්න විදිය. මම මීට කලින් උත් ඉන්වර්ටර් එකක් හදාගන්න විදිය ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ඉදිරිපත් කරා. ඉතින් ගොඩක් අයගේ ඉල්ලීමක් තිබුණා ටිකක් වැඩි වොට් ගානක ඉන්වර්ටර් එකක් හදන හැටි වීඩියෝ එකක් අරගෙන ඉන්න කියලා. ඉතින් වොට් 800 එක ඉන්වර්ටර් එකක් හදාගන්න විදිය තමයි මම අද ඔබට අරගෙන ඉන්නේ. ඉතින් මේකට අපි මෙන්න මේ වගේ PCB එකක් තමයි මම භාවිත කරන්නේ. මේ PCB එක ඕගොල්ලන්ට අවශ්‍ය නම් මගෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ PCB එක යූස් කරලා ඉන්වර්ටර් එක හදන විදිය මම අද ඕගොල්ලන්ට ස්ටෙප් බයි ස්ටෙප් අරගෙන එනවා. එතකොට මේකට අවශ්‍ය කරන උපාංග ටිකත් මම ඔබට හඳුන්වලා දෙනවා. මේකට අපිට Field Effect Transistors 8ක් අවශ්‍ය කරනවා. ඉතින් ඒ ට්‍රාන්සිස්ටර්ස් වලින්ද අවශ්‍ය උපාංග ටික මම ඔබට හඳුන්වලා දෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ PCB එක ගත්තොත් මේක ඉතාම හොඳ ඉන්වර්ටර් PCB එකක්. මේකෙන් අපිට ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. ඉතින් තවත් දෙයක් මතක් කරන්න ඕන. ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කරලා නැනම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන් දාන videos වල notification ගෙනා ගැනීමට පහල bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම ඔබට අවශ්‍ය උපාංග ටික හඳුන්වලා දෙන්නම්. අපිට අවශ්‍ය කරනවා මේ 800 වොට් ඉන්වර්ටර් එක හදන්න මෙන්න මේ උපාංග ටික. එතකොට මම මුලින්ම ඔබට හඳුන්වලා දෙන්නම් මෙන්න මේ IRFZ 44N කියන Field Effect Transistors. අපි මේකට FET කියලා කියන ඔකේ ටික අරලා Field Effect Transistors කියන එක. මේ Field Effect Transistors 8ක් අපිට අවශ්‍ය කරනවා IRFZ 44N කියන. මේ Transistors 8ක් අපිට අවශ්‍ය කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා LM78.5 කියන රෙගුලේටර් IC එක. මේකත් වෙළඳ පොලේ බොහොම බහුල IC එකක්. මේක ඕනම ඉලෙක්ට්‍රොනික ෂොප් එකක තියෙන IC එකක් LM78.5. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා IC එකක් අවශ්‍ය කරනවා CD4027 කියන IC එක. මේ IC එකත් වෙළඳ පොලේ බහුලව තියෙනවා. නමුත් මේ දවස්වල ටිකක් වෙළඳ පොලේ මේක හොයන්න අමාරුද කියලා මම දන්නේ නැහැ. නමුත් මගේ ගාව අවශ්‍ය නම් ඕගොල්ලන්ට මේ බරු ටික ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ NE555 කියන මල්ටි වයිබ්‍රේටර් IC එක අපිට අවශ්‍ය කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 0.1 මයික්‍රෝ ෆැරඩ් ෆික්ස් කැපැසිටර් දෙකක්. මේක කෝඩ් එකේ හැටියට තියෙන්නේ 104 කියලා. මේකෙන් කැපැසිටර්ස් දෙකක් අවශ්‍ය කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 0.01 මයික්‍රෝ ෆැරඩ් ෆික්ස් කැපැසිටර් එකක්. ඒක 103 කියලා තමයි කෝඩ් එක සඳහන් වෙන්නේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකක් අවශ්‍ය කරනවා 220 මයික්‍රෝ ෆැරඩ් 25 වෝල්ට්. මේකේ ධන සහ ඍණ ඔයගොල්ලෝ දන්නවා. මෙතන මේ පැත්තේ මේ කොට පාදය තමයි ඍණ, මේ දිග පාදය ධන. මෙතන බඳෙත් ඍණ ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ අපිට 10K ප්‍රීසෙට් එකක් ඕන. එහෙම නැත්නම් 10K විචල්‍ය ප්‍රතිරෝධකයක්. මේක සයිසස් දෙකකින් තියෙනවා. ඔයගොල්ලන්ට කිසි ගැටලුවක් නැහැ. PCB එකෙත් සයිසස් දෙකම දාන්න පුළුවන් විදියට සිදුරු විදලා තියෙනවා. මේ තියෙන පොඩි එක දානනම් පොඩි එක දාන්න පුළුවන්. ලොකු එකක් ඔයගොල්ලන්ට හමුනොත් ඒ ලොකු එක දැමීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ රෙජිස්ටර්ස් වලින් අපි ගත්තොත් අනිත් රෙජිස්ටර්ස් වලින් 100 ohm රෙජිස්ටර්ස් 8ක් ඕන. ඒතොර ඒකේ කලර් කෝඩ් එක තමයි දුඹුරු කළු දුඹුරු. ඊට පස්සේ 3.3K රෙජිස්ටර් එකක් ඕන. ඒකේ කලර් කෝඩ් එක තමයි තැඹිලි තැඹිලි රතු. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 1.5K රෙජිස්ටර් එකක්. ඒකේ කලර් කෝඩ් එක දුඹුරු කොළ රතු. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 27K රෙජිස්ටර් එකක්. ඒකේ කලර් කෝඩ් එක තමයි රතු, දම් සහ තැඹිලි. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 12K රෙජිස්ටර් එකක්. එහෙම නැත්නම් 12K රෙජිස්ටර් එකක්. ඒකේ කලර් කෝඩ් එක දුඹුරු, රතු, තැඹිලි. අවසාන වශයෙන් අපිට අවශ්‍ය වෙනවා 1N4007 කියන රෙක්ටිෆයර් ඩයෝඩ් එක. ඒක වෙන මේ සුතුපාට කලර් බෑන්ඩ් එක තියෙන ඍණ පැත්තේ, අනිත් පැත්ත ධන පැත්ත වෙනවා. ඉතින් PCB එකට මේ 800 වොට් PCB එකට අවශ්‍ය උපාංග ටික තමයි මම දැන් මේ ඔබට හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්වන්නම් PCB එක කොහොමද ට්‍රාන්ස්ෆෝමර් එකත් එක්ක සම්බන්ධ කරන්නේ.
බැටරිය එකත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක තමයි මම දැන් ඔබට ඊළඟට අරගෙන එන්නේ. ඔව් මෙතන මම පෙන්වලා තියෙන්නේ PCB එක ට්‍රාන්ස්ෆෝමර් එක සහ බැටරිය එක ඒ වගේම කූලින් ෆෑන් එක සම්බන්ධ කරන විදිය ඒ වගේම ස්විච් එක සම්බන්ධ කරගන්න විදිය. ඉතින් අපි මේ PCB එකට අවශ්‍ය මම කලින් හඳුන්වලා දුන්න අවශ්‍ය උපාංග ටික ප්ලේස් කරගත්තට පස්සේ මම මේක පේස් කරලා ඒ කියන්නේ පේස් කරන හැටිත් ඔයගොල්ලෝ පෙන්නවා මේ පාස්න විදිය පෙන්නනවා ඊළඟට දැන් මම මෙතන ඉදිරිපත් කරන්නේ PCB එකත් එක්ක ඒ කියන්නේ නැත්නම් මේ printed circuit board එකත් එක්ක transformer එක බැටරිය එක switch එක සහ cooling fan එක සම්බන්ධ කරන විදිය. ඉතින් transformer එක ගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් 12 volt 5 ampere සිට 10 ampere දක්වා වුණ transformers භාවිතා කරන්න. ඉතින් මේක 12 volt වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඔබට ඕන නම් 5 ampere එකක් දාන්න පුළුවන් එහෙම නැත්නම් 6 ampere එකක් දාන්න පුළුවන් 8 ampere එකක් දාන්න පුළුවන් 10 ampere එකක් දාන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ transformer එකේ ampere ගාන වැඩි වෙන්න ඔබට මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ ඉන්වර්ට පරිවතේ. ඉතින් මෙතන මේ පෙන්වලා තියෙන transformer එක එතකොට transformer එකේ මේ 12 volt වයස් දෙක තමයි මේ පෙන්වලා තියෙන්නේ දෙපැත්තේ වයස් දෙක 12 volt මැද 0.5 volt. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ අපි සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් එකක් මේ ගන්න ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එක අපි මේක අනිත් පැත්තට තමයි සවි කරන්නේ ස්ටෙප් අප් කරගන්න. එතකොට එක පැත්තක වයර් තුනක් තියෙනවා අනිත් පැත්තේ වයර් දෙකක් තියෙනවා මේ වයර් තියෙන තුන තියෙන පැත්තේ මේ 12 volt එක වයර් එකක් සම්බන්ධ කරගෙන මේ PCB එකේ අවුට් කියලා මෙතන ඕගොල්ලෝ පේනවනේ මේ අවුට් කියන තැනට. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් එකේ 12 volt අනිත් වයර් එක සම්බන්ධ කරනවා PCB එකේ පහළ තියෙන මේ අවුට් කියන ස්ථානයට. ඊට පස්සේ මැද තියෙන 0.5 වෝල්ට් වයර් එක මෙන්න මේ වයර් එක මැද වයර් එක ගැනල්ලා අපි බැටරිය එකේ ධනයකට සම්බන්ධ කරනවා right. ඊට පස්සේ අපි බැටරිය එකේ රින එකට වයර් එකක් සම්බන්ධ කරනවා. ඒ වයර් එක අපි අරගෙන ගිහිල්ලා මේ බෝඩ් එකේ 12 වෝල්ට් රින කියලා තැනක් තියෙනවා මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරනවා right. ඊට පස්සේ අපිට පේනවා බැටරියෙන් අපි ධන වයරයක් අරන් යනවා ස්විච් එක හරහා. ඒ යන අරන් යන ධන වයර් එක අපි කූලින් ෆෑන් එකේ ධන වයරකටත් දෙනවා. ඒ වගේම PCB එකේ වෙන මේ ධන කියන ස්ථානයට සම්බන්ධ කරනවා. ඒ වගේම කූලින් ෆෑන් එකේ රින වයරකත් මේ බෝඩ් එකේ රින වයරක සම්බන්ධ කරපු තැනට සම්බන්ධ කරනවා. ඉතින් ඔය විදිහට තමයි අපි මේ PCB එකත් එක්ක ට්‍රාන්ස්ෆෝමර් එක බැටරිය එක ස්විච් එක සහ කූලින් ෆෑන් එක සම්බන්ධ කරගන්නේ. එතකොට ට්‍රාන්ස්ෆෝමර් එකේ මේ පැත්තේ වයස් දෙක තියෙන පැත්ත ඒකෙන් තමයි 230 වෝල්ට් අවුට් වෙන්නේ අපිට මේකට බල්බ් අවශ්‍ය කරන උපාංග සවි කරලා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ කූලින් ෆෑන් එකක් දාන්න ඕන මොකද මේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් අට රත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ රස්නේ ඉවත් කරන්න කූලින් ෆෑන් එකක් අනිවාර්යම අපි භාවිතා කරන්න ඕන. ඉතින් මේකේ පාර්ට්ස් ප්ලේස් කරන විදිහේ මේ පැටි සහ ඔයගොල්ලන්ට අපහැදිලි තැන් තියෙනවා මම ඊළඟට ඒක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔව් මෙතනින් මම ඔබට පැහැදිලි කරන්නේ මේ PCB එකට පාර්ට්ස් ප්ලේස් කරනකොට ඔයගොල්ලන්ට මේක නිවැරදිව ප්ලේස් කරගන්න ඕන. මොකද සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ රෙසිස්ටර්ස් ඒ වගේම ෆික්ස් කැපැසිටර්ස් වගේ දේවල් ප්ලේස් කරගන්න දන්නවා කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම මේක මුකුත් නොදන්න කට්ටියට උනත් මේ අද කාලේ විදිහට මේ ඉන්වර්ටර් එක හදාගන්න පුළුවන් වෙන්න ඒ කියන්නේ අද කාලේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉන්වර්ටර් එකක් හදාගන්න ආශ දැනුම දෙන්න ඕන නිසා මම ඔබට මේ දේවල් පවා ඔබට මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ IRFZ44N කියන ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එක තියෙන්නේ. මේ මං කිව්වා ට්‍රාන්සිස්ටර් 8ක් ඕන කියලා. මෙන්න මේ ස්ථාන 8 තමයි 1 2 3 4 5 6 7 8. මේ ස්ථාන 8 තමයි මේ ට්‍රාන්සිස්ටර්ස් 8 සම්බන්ධ වෙන්නේ. ඉතින් මේක දානකොට හරි පැත්තට දාන්න ඕන. මෙන්න මේ ඔයගොල්ලෝ පේනවා මේ ට්‍රාන්සිස්ටර් එකේ මෙතන සිදුරක් විදපු කොටසක් තියෙනවා මේ මෙටල් කොටස. අන්නේ කොටස මෙන්න මේ පිටිපැත්ත පැත්තට තමයි සෙට් වෙන්න ඕනේ. කියන්නේ අපි ට්‍රාන්සිස්ටර් එක මේ බෝඩ් එකට ප්ලේස් කරනකොට මේ ට්‍රාන්සිස්ටර් එකේ පැතලි පැත්ත සම්පූර්ණ පැතලි පැත්ත නෙවෙයි මේ සිදුරත් එක තියෙන පැත්ත මෙන්න මේ උඩ පැත්තට තමයි සෙට් වෙන්න ඕනේ. ඔබට පේනවා මෙතන සුදු පාට ලයින් දෙකක් තියෙනවා. ඒ පෙන්වලා තියෙන මේ ට්‍රාන්සිස්ටරේ වෙන මේ මෙටල් කොටසේ ඝනකම තමයි පෙන්වලා තියෙන්නේ. ඒක වැටෙන්න ඕනේ මේ පැත්තට. කියන්නේ ට්‍රාන්සිස්ටරේ පිටිපස්ස වැටෙන්න ඕනේ මේ පැත්තට. මේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකේ නම්බර් එක ගහව පැත්ත තමයි මෙන්න මේ පැත්තට එන්න ඕනේ. මේ IRFZ44 කියලා නම්බර් එක ගහලා මෙතන තියෙනවා. ඒ පැත්තට මේ පැත්තට වෙන්න ඕනේ මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ නම්බර් එක ගහව පැත්ත නයි. මම ඔයගොල්ලන්ට මේක පාස් දාලා පාස්නකොට තව පැහැදිලි කරන්නම්. ඉතින් මේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් 8ම ඒ විදිහට ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්න ඕන.
transfer number එක අහුව පැත්ත මේ පැත්තට තමයි ඕගොල්ලෝ දාන්න ඕන. මෙතනත් එහෙම transfer number එක අහුව පැත්ත මේ පැත්තට. Heat sink එකත් එක මේ සිදුරත් එක තියෙන කොටස එන්නේ මේ පැත්තට. මෙතනත් එහෙමයි මේ පැත්තට. ඉතින් ඕගොල්ලන්ට ඒක අපහැදිලි වෙනයක් නැහැ. මම trans parts දාලා පාස්නකොට අපහැදිලි කරන්නම්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන LM78.5 කියන regulator IC එක. මේ තියෙන LM78.5 කියන regulator IC එක. ඒකෙත් එහෙමයි. මෙන්න මේ නම්බරේ ගහ පැත්ත සෙට් වෙන්න ඕන මෙන්න මේ පැත්තට. ඒ වගේම මේ සිදුරත් එක හීට් සින්ක් එක පැත්ත මේ පැත්තට තමයි සෙට් වුනේ. ඒක නිසා මේක මාරු කරලා අහි කරන්න එපා. අනේ අරම එතකොට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක වඩාත් පැහැදිලි ඇති. ඊට පස්සේ අපි IC දෙක ගත්තොත් CD4027 කියන මේ IC එක. ඒකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන කට්ටයක් අපල තිනවා curve එක හැඩයට. කවාකාර කට්ටයක් තියෙනවා. අන්නේ කවාකාර කට්ටය තමයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. එතකොට මේ transistor එකේ මේ කවාකාර කට්ටය තියෙන පැත්ත මේ පැත්තට තමයි මේ පැත්තර තියලා තමයි අපි මේක ප්ලේස් කරගන්න ඕන. ඒක මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ වගේම NE5555 IC එක. ඒ IC එකෙත් මෙතන පේනවා මෙතන කවාකාර කට්ටයක් අපර තියෙනවා. මෙන්න මේ ඒ කවාකාර කට්ටේ කව පැත්ත මෙන්න මේ පැත්තර තමයි එන්න ඕන. right? මෙතන මේ පෙන්වලා තියෙන එක තමයි කවාකාරව. ඉතින් ওই විදිහට තමයි ඔක ප්ලේස් කරගන්නේ field effect transistors අට. ඒ වගේම 70.5 regulator IC එක, NE55 IC එක. CD4027 IC එක මම මෙතන පෙන්නපු තැනදී තව පාර්ට්ස් දෙකක් තියෙනවා. මේ 220 microfarad 25 volt electrolyte capacitor එකේ ඍණ පැත්ත සම්බන්ධ වෙන්නේ මෙතන. මෙතන ඔය පේනවා මේක මේ කවාකාර මේ වලල්ලේ මෙන්න මෙතන ටිකක් මහතට highlight කරලා තියෙනවා. මෙන්න මේ pin එකට වැටෙන්නේ 220 microfarad electrolyte capacitor එකේ ඍණ pin එක. එතකොට අනිත් ධන pin එක වැටෙන්නේ මෙතෙන්ට. ඒ වගේම මෙතන තියෙන්නේ IN4007 rectifier diode එක. මේ diode එකේ symbol එක ඒක ඩයෝඩ් එකේ ඍණ පැත්ත. එහෙම නැත්නම් ඩයෝඩ් එකේ සුදු පාට ලයින් එකක් තියෙන පැත්ත තමයි මෙන්න මේ පැත්ත. සුදු පාට ලයින් එකක් තියෙන පැත්ත මේ පැත්තට සම්බන්ධ කරන්න ඕන. අනිත් පැත්ත තමයි මේ පැත්ත. right? එතකොට මේ සුදු පාට ලයින් එක තියෙන්නේ ඩයෝඩ් එක ධන පින් එකේ නෙවෙයි ඍණ පින් එකේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ ඩයෝඩ් එකේ සුදු පාට ලයින් එක තියෙන එක තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. ඒ ලයින් එක තියෙන පැත්ත මේ පැත්තට දැම්මම කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඔය ටික තමයි ඔයගොල්ලන්ට අපහැදිලි තැන් එනෝ නම් අපහැදිලි වෙන්නේ සාමාන්‍යයෙන් ෆික්ස් කැපැසිටර්ස් දාන විදිය ඒවා ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ. ඉතින් කැපැසිටර් කෝඩ් එක මෙතන මේ ගහලා තියෙන්නේ 103 සහ 104 කියලා. ඔයගොල්ලන්ට පේනවා මෙතන 104න් තියෙනවා කැපැසිටර්ස් දෙකක්. ඒතොර 104 කියලා කියන්නේ 0.1 මයික්‍රෝෆැරඩ්. ඒක මාරු කරගන්න එපා. 0.1 මයික්‍රෝෆැරඩ් ෆික්ස් කැපැසිටර් දෙයක් තමයි මෙන්න මේ ස්ථාන දෙකේ තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා 103 කියලා. 103 කියලා කියන්නේ 0.01 මයික්‍රෝෆැරඩ්. ඒවා හරියට කල්පනාවෙන් මේකට පාස් ගන්න. එතකොට රෙජිස්ටර්ස් ටිකත් කලර් කෝඩ් වරද්ද ගන්න නැතුව පාස් කරන මම කලින් ඔයගොල්ලන්ට උපකරණ හඳුන්වලා දෙන තැන කලර් කෝඩ් එකම තමයි රෙජිස්ටර්ස් ඔබට හඳුන්වලා දුන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට ඒක තෝරා ගැනීමේ ගැටලුවක් නැති වෙන්න ඕන. ඉතින් ඔබට පැහැදිලි ඇති මේ වෝට් 800 ඉන්වර්ටර් එකට අවශ්‍ය කරන උපාංග මොනවද ඒවා ප්ලේස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි දැන් ඊට පස්සේ මේක ප්ලේස් කරන හැටි මම ඕගොල්ලන්ට අරගෙන එන්නම්. ඔව් මම දැන් PCB එකට අවශ්‍ය කරන පාර්ට්ස් ටික පාස් ගන්න යන්නේ. මම ඉස්සෙල්ලාම මේ විදියට IRFZ 44N කියන ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එකක් පාස් ගන්නම්. මේ විදියට අපිට ඕගොල්ලන් පේනවා මම කිව්වා මෙන්න මේ නම්බර් එක තියෙන පැත්ත මේ ට්‍රාන්සිස්ටර් එකේ නම්බර් එක තියෙන පැත්ත මේ පැත්තට ඇන්න ඕන කියලා. එතකොට මෙන්න මේ විදියට තමයි අපි මේක ප්ලේස් කරගන්න ඕන. ඉතින් ඒක ඕගොල්ලන්ට පැහැදිලි ඇති. ඔබට පේනවා මෙන්න මේ ආකාරයට මේ ට්‍රාන්සිස්ටරේ පැතටි පැත්ත මේ පැත්තට එන්න ඕන. right? පැහැදිලි ඇති මම හිතන්නේ ඔයගොල්ලන්ට. ඒක පාස් ගන්න ඕනදී මෙහෙම දාලා අපිට මේක ඊයන්ගේ උදලා පාස් ගන්න පුළුවන්. මම දැන් මේක පාස් ගන්න ඔය විදියට. මේ විදියට අපිට සියලුම පාස් ටික පාස් ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට සම්පූර්ණ ඔක්කොම පාස් ටික පාස් නැටි කියන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න ඕන පාස් ටික තමයි මම මේකෙදි පාස්සලා පෙන්නන්නේ. පේනවා මම දැන් මේ විදියට ඊයන් ඇතුළේ පෑස්සුවා ට්‍රාන්සිස්ටර් එක. ඊට පස්සේ අපිට පුළුවන් වයර් කට එකක් ආධාරයෙන් මේ විදියට වැඩි කම්බි කොටස් මෙහෙම කපලා ඉවත් කරගන්න. දැන් මම එක ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් පාස්. ඉතින් මේ විදියට ට්‍රාන්සිස්ටර් 8ම ඔයගොල්ලන්ට පාස් ගන්න පුළුවන්. මම ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්වන්නම් LM78.5 රෙගුලේටර් IC එක පාස් කරන විදිය. මෙන්න මෙතෙන්ට තමයි ඒක පෑස්සෙන්නේ. එතකොට
මෙන්න මේ පැත්තට තමයි මේක දාන්න ඕනේ. ඒ කියන්නේ නම්බර්ස් තියෙන පැත්ත අපේ දකුණු අත පැත්තට හිටිනවා. මෙන්න මේ ආකාරයට තමයි ඒක පහස ගන්න ඕන. එතකොට ඔයාලන්ට මම හිතන්නේ වඩාත් පැහැදිලි ඇති දැන් කොහොමද කියලා මේක ප්ලේස් කරන්න හැටි ඔයාලට පේනවා. මෙන්න මේ ආකාරය. මේක අනිත් පැත්ත හරවල දාන්න එපා. එතකොට වැරදි. right? රෙගුලේටර් එකේ ඉන් එක මැද ග්‍රවුන්ඩ් එක මේ පැත්තේ තියෙන්නේ අවුට් එක. එතකොට අපි ඒකත් මේ විදිහට දාලා මේ විදිහට අපිට පාස් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වොට් 60ක වගේ බෞද්ධයක් මේකට ඔයගොල්ලෝ භාවිත කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. වොට් 40 වුණත් ඇති. නම් දැන් මේක ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් එක මේ විදිහට පාස් කරගත්තා. ඒකෙත් මම කලින් කිව්වා වගේම වැඩි කම්පි කොටස් අපිට කපලා අයින් කරගන්න පුළුවන් මේ විදිහට. දැන් අපි 70 වෙන දෙපාර රෙගුලේටර් IC එක පෑස්සුවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනනම් IC දෙක කොහොමද කියලා. මම මේ CD 4027 කියන IC එක ගන්නවා. IC එක උඩ පේනවා මෙන්න මේ පැත්තේ තමයි අර මම කිව්ව කට්ටි තියෙන්නේ නයි. මම කිව්වේ ඔය පැත්තේ කට්ටයක් තියෙනවා මේ පැත්තේ තියෙන්නේ. ඒ කට්ටි හිටින පැත්ත මේ බෝඩ් එකේ printer බෝඩ් එකේ මෙතන curve එකක් තියෙනවා. අන්න ඒ curve එක තියෙන පැත්තට තමයි මේ විදිහට දාන්න ඕන නයි. මෙහෙම දාලා අපිට මේක පාස් කරන්න පුළුවන්. මේක IC එක හැලෙනවට ඕනනම් ඔයගොල්ලන්ට පුළුවන් දෙපැත්තේ පින් දෙකක් මෙහෙම නවා ගන්න. IC එක හැලෙන නිසා මෙහෙම නවා ගන්න. එතකොට දෙපැත්තේ පින් දෙකක් මේ විදිහට නවා ගන්න. එතකොට IC එක හැලෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේක පාස් කරන්න. මම දැන් මෙහෙම ප්ලේස් කරලා තියෙන්නේ. ඔයාලා පේනවා කට්ටි තියෙන පැත්ත මේ පැත්තට. ඊට පස්සේ අපිට ඒකත් ඊයන් වලින් මේ ආකාරයට පාස් කරන්න පුළුවන්. බොහොම ප්‍රවේශයෙන් පාස් කරන්න. මොකද කිට්ටුව එක ළඟ තියෙනවා පින්ස්. ඒවා ෂෝට් වෙන්න පුළුවන් පාස් වෙනකොට. ඒ නිසා බවුත් එකේ තුඩ හොඳට පිරිසිදු කරගෙන ඊයන් අල්ලන විදිහට මේක පාස් ගන්න. මේ විදිහට බොහොම ඉවසීමෙන් කරන්න. මොකද එක ළඟ පින් තියෙන නිසා ෂෝට් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මේ විදිහට බොහොම ප්‍රවේශයෙන් පේනවා. මම දැන් පාස්ව කීපයක් මේ විදියට අනිත් පින් ටිකත් ඔක්කොම පාස් ගන්න. ඊට පස්සේ මම කොහොමද පෙන්නන්නම් NE555 IC එක ප්ලේස් කරනට. ඒකෙත් මං කවර කට්ටේ තියෙන්නේ පැත්ත මෙන්න මේ පැත්තේ තමයි කට්ටේ තියෙන්නේ. ඒක අපි බෝඩ් එකේ මේ තියෙන කට්ටේ තියෙන මේ කර්ව් එක තියෙන මේ පැත්තේ එතෙන්ට මේ විදියට එහෙම දාලා මම අර කලින් කිව්ව විදියට කොනේ පින් දෙකක් දෙපැත්තෙන් පින් දෙකක් මේ විදියට නවා ගන්න. එතකොට IC එක හැලෙන්නේ නැහැ. ඕනන පහසුවෙන් පාස් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට පාසන ඒකත් අර 4027 IC එක වගේ තමයි. බොහොම කිට්ටුවෙන් පින්ස් තියෙන්නේ. ඉතින් බොහොම ප්‍රවේශයෙන් ඉවසීමෙන් පාස් කරන කටයුතු කරගන්න වෙනවා. මම ඉස්සෙල්ලා කොනේ පින් දෙක පෑස්සුවා. නවාගත්ත පින් දෙක. ඊට පස්සේ අපිට මේ අනිත් පින්ස් ටික මේ විදියට පාස් කරගෙන යන්න පුළුවන්. බොහොම ප්‍රවේශයෙන් මම කිව්ව විදියට මේ වැඩේ කරගන්න ඕන. දැන් ඔර පේනවා මම එක පැත්තක් පෑස්සුවා නේ. ඉතින් මේ විදියට තමයි අපි මේකේ පාර්ට්ස් එක ඔක්කොම ප්ලේස් කරලා පාස් ගන්න ඕන. මම සම්පූර්ණ ඔක්කොම ටික පාස් ගන්න ලොකු වෙලාවක් යන නිසා මම වීඩියෝ එක ලොකු වෙලාවක් යන නිසා මම කරන්නේ නැහැ. ඒ වගේම මේ තියෙන ප්‍රීසෙට් එක මං කිව්වා ප්‍රීසෙට් එකේ මේ තියෙන පින් තුනක් තියෙන්නේ. මෙන්න මෙතන සිදුරු දෙකක් තියෙනවා. ඒ කියන්නේ පොඩි ප්‍රීසෙට් එක ආවොත් මැද පින් එක මෙතෙන්ට වැටෙනවා. ලොකු ප්‍රීසෙට් එකක් හමුනොත් මැද පින් එක මෙතෙන්ට දාන්න පුළුවන්. ඉතින් මේ විදියට ප්‍රීසෙට් එකත් අපිට ප්ලේස් කරගන්න පුළුවන්. මේ විදිහට දාලා මම දැන් ප්‍රීසෙට් එකක් පාස් කරගන්නා. ඉතින් මේ ආකාරයට ඔයගොල්ලෝ අනිත් පාර්ට් ටිකත් ඔක්කොම දාලා ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් අනිත් තව හතක් තියෙනවා පාස් කරන්න. ඒක පාස්සලා රෙසිස්ටර්ස් කැපැසිටර්ස් ඒ ටික දාලා ඔයගොල්ලන්ට මේ ඉන්වර්ටර් එක බෝඩ් එකේ පාස් ටික දාලා පාස්සල හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ස්ථානයේ තියෙන්නේ අවුට්. මේ අවුට් දෙයක් තියෙනවා ට්‍රාන්ස්ෆෝමර් එකට යන අවුට් වයස් දෙක. ඒ වගේම මෙතන තියෙනවා ධනස හරින 12 වෝල්ට් කියලා. බැටරියෙන් එන ධනස හරින 12 වෝල්ට් දෙක තමයි මෙතෙන් දෙන්නේ.
තින පරිපතේ බලන්න ඒකත් එක්ක ඔයගොල්ලෝන්ට පැහැදිලි වෙයි කොහොමද මේක කනෙක්ට් කරගන්නේ කියලා. මම දැන් ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක බැටරියත් එක්ක ස්විච් එකත් එක්ක ඒ වගේම ට්‍රාන්ස්ෆෝමරයත් එක්ක කනෙක්ට් කරන විදිය ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. මේ ඉතුරු ප්ලාස්ටික මම පාස නැටි පෙන්වන්නේ නැහැ ලොකු වෙලාවක් යන නිසා. ඔව් ඉතින් මේ තියෙන්නේ සිලුම ප්ලාස්ටික පාසගත්ත PCB එක ඔයගොල්ලන්ට පේනවා ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් 8 සහ අනිත් සියලුම පාංග සමග මේක මෙන්න මේ විදිහට තමයි අපි පාස් එක ගත්තට පස්සේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපිට මේකට තියෙන්නේ බැටරිය එක, ස්විච් එක, ට්‍රාන්ස්ෆෝමර් එක වයර් කරගන්න. ඒ වයර් කරගන්න විදිය මම දැන් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. මේ විදිහට අපි මේක ඔක්කොම පාස් එක ගත්තට පස්සේ තමයි අපි ඒ දේ කරගන්න ඕන. එතකොට මෙතන ඔබට මම කිව්වා මෙතන ධන සහ ඍණ කියලා ඔබට පේනවා මෙතන තියෙනවා. ඉතින් තමයි අපි බැටරිය කියන එන ධන සහ ඍණ ලබා දෙන්න ඕන. ඒ වගේම බැටරි එකේ ඉඳලා ධන වයරක අපි දෙන්න ඕන මෙතන ධන වයරයකටත් ඉතින් පරිපථය බලන්න මම දැන් වයර් කරනකොට ඕගොල්ලන්ට ඒක තව පැහැදිලිව පෙන්නන්නම්. මෙතන ධන සහ ඍණ තියෙන මෙතන තමයි බැටරි එකේ ඉඳලා එන ධන සහ වයරක ධන සහ ඍණ වයරක පාස්සන්නේ. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් එකේ 12 වෝල්ට් එක වයර් එකක් මේ අවුට් කියන එක තැනට අනිත් 12 වෝල්ට් වයර් එක මේ අවුට් කියන තැනට ඉහළ සහ පහළ අවුට් කියන තැන් දෙකක් තියෙනවා. ඒ දෙකටස ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් එකේ මැද 0.5 වෝල්ට් කියන වයර් එක අපි බැටරිය එකේ ධනයකට තමයි දෙන්න ඕන. මම දැන් ඒවා වයර් කරගන්න විදිය අරගෙන ඉන්නම්. ඒ වගේම අපි අමතක කරන අරකයි මේ ට්‍රාන්සිස්ටර්ස් හතරම එකතු කරලා හීට් සින්ක් එකක් දාන්න ඕන. මේ ට්‍රාන්සිස්ටර් රත් වෙනවා. ඒක නිසා ඒ රස්නේ උරා ගන්න. ඒ වගේම මේ පැත්තෙත් එහෙමයි ට්‍රාන්සිස්ටර් හතර එකතු කරලා හීට් සින්ක් එකක් දා ගන්න ඕන. ඒ වගේම මේ 70.5 රේලෝඩ් අයිස් එකටත් පොඩි හීට් සින්ක් එකක් දා ගන්න. ඉතින් හීට් සින්ක් දාලා මේක වයර් කරගන්න ආකාරය මම ඔබට දැන් අරගෙන එන්නම්. ඔව් අපි මුලින්ම PCB එකට බැටරි වයර් දෙක පාස් කරගෙන ඉඳිමු. ඉතින් මෙන්න මේ ස්ථානයේ ඔය පේනවා 12 වෝල්ට් ධන සහ ඍණ කියලා මෙතන සිදුරු දෙකක් තියෙනවා. ඉතින් මේ සිදුරු දෙක පොඩි නිසා මම මේ පැත්තෙන් තමයි බැටරි වයර් දෙක පාස් කරන්නේ. මේ තියෙන්නේ ධන සහ ඍණ සිදුරු දෙක. මේ තියෙන්නේ ඍණ වයර් එක පාස්සන්න ඕන තැන. මේ තියෙන්නේ ධන වයර් එක පාස්සන්න ඕන තැන. ඉතින් මම දැන් ඒ දෙකට මෙන්න මේ වයර් එක පාස් ගන්නවා. මං කිව්වා මේ පැත්තේ සිදුරු පොඩි නිසා මං මේ පැත්තෙන් තමයි පාස් ගන්නේ. ඉතින් මම ඒක දැන් මේ විදියට පාස් ගන්නවා. මම ඉස්සෙල්ලම ඍණ වයර් එක පාස් ගන්නම්. මේ විදියට මම ඍණ වයර් එක ඉස්සෙල්ලම පාස් ගන්නවා. දැන් ඍණ වයර් එක පාස් කරා. ඊට පස්සේ මම ධන වයර් එක පාස් කරනවා. මේ ස්ථානයට ධන වයර් එක. ඔබට පේනවා මම දැන් ධන සහ ඍණ වයස් දෙක ඒ විදිහට පාස් කරත්තා. අපි දැන් ඊට පස්සේ පාස් ගන්න ඕන ට්‍රාන්ස්ෆෝමර් එකේ වයස් ටික. ඉතින් මම මේකට භාවිත කරන්නේ 12 වෝල්ට් 8 ඇම්පියර් ට්‍රාන්ස්ෆෝමර් එක. ඔයගොල්ලෝ පේනවා 12 වෝල්ට් වැඩි කිරීමක් දෙක කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන 8 ඇම්පියර් කියලා තියෙනවා. ඉතින් මේකට 5 ඇම්පියර් ඉඳලා ඔයගොල්ලන්ට වැඩි ඇම්පියර් ගානක ට්‍රාන්ස්ෆෝමර් සම්බන්ධ කරන්න පුළුවන්. 5 ඇම්පියර් වුණත් ගැටලුවක් නැහැ. මම 8 ඇම්පියර්, 10 ඇම්පියර් ඒ වගේ ඕනම ඇම්පියර් ගානකක් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වයස් තුන මේ වය ට්‍රාන්ස්ෆෝමර් එකේ මේ වයස් තුන තියෙන පැත්තේ 12 වෝල්ට් සාමාන්‍යයෙන් අවුට් වෙන්නේ මේ පැත්තෙන්. එතකොට මෙන්න මේ නිල් පාට වයස් දෙක තමයි 12 වෝල්ට් වයර් දෙක. මෙතන 12 වෝල්ට් වැඩි කිරීමක් දෙක කියලා තියෙන්නේ. මේ මැද තියෙන බිඳුව 0.5 වෝල්ට් එක. මේකත් එක්ක මේ වයස් දෙක ගත්තම 12 වෝල්ට්. ඒ වගේම මැද එකත් එක්ක මේ වයර් එක ගත්තා 12 වෝල්ට්. ඉතින් අපි මේ දෙපැත්තේ 12 වෝල්ට් වයර් දෙක තමයි මේ දෙක ගත්තොත් අපිට මල්ටිමීටර් වැලියුවන් 24 වෝල්ට් පෙන්වනවා. ඉතින් මේ වයස් දෙක තමයි අපි මේ PCB ඉන්වර්ටර් එකේ මෙතන ඔයගොල්ලෝ පේනවා අවුට් කියලා ස්ථානයක් තියෙනවා. මේ ස්ථානේ මෙන්න මේ අවුට් කියන ස්ථාන දෙකට ඒ නිල් පාට වයස් දෙක සම්බන්ධ කරනවා. මේ එක අවුට් එකක්, මේ එක අවුට් එකක්. මේ දෙකට අපි නිල් පාට වයස් දෙක පාස් කරන්න ඕන. මම ඒකෙත් ඔයගොල්ලන්ට පේනවා මේ සිදුර ඉතා කුඩයි. ඒක නිසා මම මේකෙත් මේ අවුට් වයිස් දෙක පාස් කරන්නේ මේ පැත්තෙන්. ඒ කියන්නේ මේ ස්ථාන දෙකට. මෙතෙන්ට සහ
මෙතෙන්ට තමයි මම පාස් කරන්නේ. මම දැන් ඒක පාස් නැටි එකකට පෙන්වන්නම්. ඔව් ඉස්සල්ලා මම මේ 12 වෝල්ට් වයර් එක පාස් කරනවා. මේ විදිහට PCB එකට අපිට පාස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම අනිත් 12 වෝල්ට් වයර් එක පාස් කරනවා. මේ තියෙන අනිත් 12 වෝල්ට් එක. ඒකත් මම මේ විදිහට PCB එකට පාස් කරනවා. ඔව් මම දැන් 12 වෝල්ට් වයර් දෙකම පාස් කරගත්තා. ඕන පේනවා දැන්. මේ විදිහට මේ තියෙන මැද වයර් එක අපි ඒකට තමයි බැටරි ධන එක දෙන්නේ මේ කළු පාට වයර් එකට මැද එකට. මම ට්‍රාන්ස්ෆෝමර් එකට මේ විදිහට අවුට් කියන තැන් දෙකට ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉල් පාට වයර් එකේ නැහැ 12 වෝල්ට් වයර් දෙක පාස් කරන තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට දැන් ඉතුරු ටික කරන්න ඕන අපිට බොක්ස් එකකට මේක සම්බන්ධ කරගෙන මේක අපිට භාවිතය පහසු වෙන මම මේ විදිහේ ප්ලාස්ටික් ලොකු බොක්ස් එකක් තමයි යූස් කරන්නේ. ඉතින් මේකට අපි මේ ට්‍රාන්ස්ෆෝමර් එකත් එක්ක මේ ඉන්වර්ටර් PCB එක සවි කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මම පෙන්වන්නම් ස්විච් එකත් එක්ක අනිත් වයර් එක කොහොමද කරන්න කියන එක පිළිබඳව. ඔව් ඔබට පේනවා මම දැන් ට්‍රාන්ස්ෆෝමර් එක අපි බොක්ස් එකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ PCB එකත් බොක්ස් එකට මේ සම්බන්ධ කරගන්න ඕන. ඊට කලින් වෙන මේ 70.5 රෙගුලේටර් IC එකට අපි හීට් සින්ක් එකක් දාන්න ඕන. ඉතින් මේ වගේ කුඩා හීට් සින්ක් තියෙනවා වෙළඳපොළේ මිලදී ගන්න මේ හීට් සින්ක් එකක් අනිවාර්යෙන් මේ 70.5 රෙගුලේටර් IC එකට දාන්න ඕන. ඉතින් මේ විදිහට හීට් සින්ක් එක තියලා ස්ක්‍රූප් වෙනයකින් මෙහෙම අපිට හීට් සින්ක් එකට සම්බන්ධ කරන්න පුළුවන්. මොකද රෙගුලේටර් IC එක රත් වෙනවා ඒ රසනේ උරා ගන්න හීට් සින්ක් එකක් අනිවාර්යෙන්ම අපි සම්බන්ධ කරන්න ඕන. මේ ආකාරයට මම දැන් ඒක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේ FET වල එහෙම නැත්නම් IRFZ 44N කියන Field Effect Transistors 8ට දාන හීට් සින්ක් දෙක අපි අන්තිමට සවි කරගමු. මොකද ඒක සවි කරොත් ඔයගොල්ලන්ට වය සම්බන්ධ කරන විදිහ එච්චර පැහැදිලි වෙන්නේ නැති නිසා මම ඒක අන්තිමට හීට් සින්ක් එක දාන්නම්. නමුත් 70.5 හීට් සින්ක් එක දාන්න ඕන. මොකද මේ හයි කරාට පස්සේ මේ ඇනේ අල්ලන්න අපිට විදියක් නැති වෙන නිසා තමයි මම ඒක සම්බන්ධ කරේ. මම දැන් මේකත් හයි කරගන්නම් බොක්ස් එකට. ඔව් අපිට පේනවා මම දැන් PCB එක බොක්ස් එකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. නට් ඇන් බෝල්ට්ස් දාලා සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ PCB එකේ ඉඳලා එන බැටරි වයර්ස් එක ධන සාරින බැටරි වයර්ස් දෙක. ඒකෙන් අපි ධන වයර් එක දැන් ස්විච් එකට සම්බන්ධ කරගන්න ඕන. ඉතින් මේ විදිහ ඔන් ඔෆ් ස්විච් එකක් මම භාවිත කරනවා. මේකේ එක පින් එකකට PCB එකේ ඉඳලා එන ධන වයර් එක මම දැන් සම්බන්ධ කරගන්නවා. ඒක අපි මේ විදිහට පාස් කරමු. ස්විච් එක පාස් කරගත්තා. ස්විච් එකේ එක පින් එකකට බැටරි ධන يعني බෝඩ් එකේ ඉඳලා යන බැටරි ධන වයර් එක පාස් කරගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් ස්විච් එක මේ විදියට මේ බොක්ස් එකට සෙට් කරගන්න. මම මේ විදියට ප්‍රෙස් කරලා සෙට් කරා. ඔබට පේනවා දැන් ස්විච් එක මම සෙට් කරලා තියෙන්නේ. එතකොට අපිට ඊට පස්සේ තියෙන්නේ මේ තියෙන්නේ නිල් පාට වයර් එක රින වයර් එක PCB කියන ලේන ඒක අපි බැටරි රිනත් එක්ක සම්බන්ධ කරනවා. ඉතින් මම මෙතන මේ විදිහට බැටරි වලට සම්බන්ධ කරන්න මෙහෙම ක්ලිප් දෙකක් දාලා ඔයගොල්ලෝ පේනවා මේකේ ක්ලිප් දෙකක් දාලා මෙතෙන්ට කනෙක්ටරයක් දාලා තියෙන්නේ. මේකේ රින වයරයකට මේ කළු එකෙන් ඉඳ කළු ක්ලිප් එක තියෙන වයරයකට තෝරලා ඒකට අපි සම්බන්ධ කරගන්නවා PCB එකේ ඉඳලා එන රින වයරයක නැත්නම් මෙන්න මේ නිල් පාට වයරයක. මම දැන් ඒක මේ විදිහට සම්බන්ධ කරගන්නම්. ඊට පස්සේ අපිට තියෙන්නේ ධන වයර්ස් ටික කනෙක්ට් කරගන්න. මම දැන් PCB එකේ ඉඳලා එන රින වයර් එක බැටරි රින වයර් එකත් එක්ක සම්බන්ධ කරා. ඊට පස්සේ දැන් අපිට මෙතන තියෙනවා ධන කනෙක්ෂන් එක දෙන්න. ඒක කරන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ මැද වයර් එක සෙන්ටර් ටැප් එක. ඒක සහ බැටරි වල ධන වයර් එක එකතු කරලා තමයි අපි ස්විච් එකට පාසන්න ඕන. මම කනෙක්ට් කරන ඩයග්‍රෑම් එක ඉදිරිපත් කරා. ඒකෙන් ඔයගොල්ලෝ බලන්න ඒක කරන විදිය පැහැදිලි නම්. මම දැන්
බැටරි ධන වයර් එකකටත් මෙහෙම තව වයර් එකක් සම්බන්ධ කරගත්ත ෆ්ලෙක්සිබල් වයර් එකක් මේ කනෙක්ටර් එකෙන්. ඒ කියන්නේ මේ ක්ලිප් දෙකෙන් එන වයර් එක. එකේ ධන වයර් එකට මම සම්බන්ධ කරනවා ට්‍රාන්ස්ෆෝමර් එකේ මැද වයර් එක. මෙන්න සෙන්ටර් ටැප් එක මෙහෙම අපි මේ දෙක එකතු කරලා මේක අපි ස්විච් එකේ ඉතිරි පින් එකට පාස් කරන්න ඕන. මම දැන් මේ දෙක එකතු කරා. එකතු කරලා අපි මේක පාස් කරගමු ස්විච් එකේ ඉතිරි පින් එකට. මේ තියෙන ස්විච් එකේ ඉතිරි පින් එක මම එතෙන්ට ඒ වයර්ස් දෙක එකතු කරලා, ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ මැද වයර් එක සහ බැටරි වල ඉඳලා එන ධන වයර් එක මේ විදිහට පාස් කරනවා. ඕගොල්ලෝ පැහැදිලි නම් පරිපථය මම මේක කනෙක් කරන විදිය ඉදිරිපත් කරා මුලදීම වීඩියෝ එකේ. ඒක බලන්න, එතකොට ඕගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට ඒක පාස් කරගත්තා. එතකොට අපි දැන් බැටරි සප්ලයි දෙන පැත්ත ඉවරයි. අපි දැන් ඒක කරගෙන ඉවරයි. ඊට පස්සේ මේ තියෙන්නේ 230V අවුට් වෙන වයර් දෙක, ට්‍රාන්ස්ෆෝමර් එකේ රතු බාර වයර් දෙක. මම ඒකටත් මේ විදිහට ප්ලග් ටොප් එකකට මෙහෙම වයර් එකක් සවි කරගෙන තියෙන්නේ. මේ වයර් එක අපි සවි කරන්න ඕන මේ රතු පාට වයර් දෙකට, එහෙනම් ට්‍රාන්ස්ෆෝමර් එකේ 230V අවුට් වෙන වයර් දෙකට. මම දැන් ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් එකකින් 230V අවුට් එක මේ විදිහට කනෙක්ටර් එකකින් මේ ප්ලග් ටොප් එකට එන වයර් එකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ හීට් සිංක් දෙක සම්බන්ධ කරන්න. මේ තියෙන්නේ මම ඇලුමිනියම් එල් බාර් එකකින් අඟල් එකහමාර ඇලුමිනියම් එල් බාර් එකකින් කපාගත්ත හීට් සිංක් දෙක. මේක මම සිදුරු ඉදලා තියෙන්නේ ට්‍රාන්සිස්ටර් වලට එන දාලා අල්ලන්න. මම දැන් හීට් සිංක් දෙක ඉස්සෙල්ලා බෝඩ් එකට සවි කරන්නම්. ඊට පස්සේ අපි අන්තිමට සම්බන්ධ කරමු කූලින් ෆෑන් එක. මම දැන් හීට් සිංක් එක සම්බන්ධ කරගන්නවා. මම දැන් හීට් සිංක් දෙකම සවි කරගත්ත PCB එකට. දැන් ගොඩක් දුරට අපේ වැඩ නිමයි. දැන් අපිට තියෙන්නේ කූලින් ෆෑන් එක සම්බන්ධ කරන්න. ඉතින් කූලින් ෆෑන් එක අපි මේ හීට් සිංක් දෙක උඩ මෙන්න මේ විදිහට තියලා අලව ගන්න වෙනවා සුපර් ග්ලූ වලින්. ඒක අලව ගන්න කලින් අපි ෆෑන් එකේ කනෙක්ෂන් එක දෙන්න වෙනවා. මේ ෆෑන් එකේ රින වයර් එක, කළු පාට වයර් එක අපි බැටරි රින එකට මෙතන සම්බන්ධ කරන්න පුළුවන් මේ කනෙක්ටර් එකටම ෆෑන් එකේ රින එක. ඒ වගේම ෆෑන් එකේ ධන එක අපිට පුළුවන් මේ PCB එකේ එකේ ඉඳලා එන ධන වයර් එකට. දැන් ස්විච් එකේ අපි සම්බන්ධ කරා PCB එකේ ඉඳලා එන ධන වයර් එක. එතෙන්ට සම්බන්ධ කරනවා ෆෑන් එකේ ධන එක. එතකොට ෆෑන් එක ස්විච් එක ඕන් කර අවස්ථාව විතරයි වැඩ කරන්නේ. මම දැන් ෆෑන් එකේ කනෙක්ෂන් දීලා තියෙනවා. ෆෑන් එකේ රින බැටරි රින එකට සම්බන්ධ කරා ෆෑන් එකේ ධන වයර් එක PCB එකේ ඉඳලා එන බැටරි ධන වයර් එකට සම්බන්ධ කරගෙන ස්විච් එක අපි පෑස්සුවා. දැන් අපිට තියෙන්නේ ෆෑන් එක අලව ගන්න මේ හීට් සිංක් එක උඩින් මෙහෙම සුපර් ග්ලූ ගාලා අලව ගන්න පුළුවන්. මම දැන් ඒක අලව ගන්නවා. මම දැන් හීට් සිංක් එකට උඩින් මෙහෙම ෆෑන් එක අලව ගත්තා සුපර් ග්ලූ දාලා. අපිට දැන් ඉන්වර්ටර් එක චෙක් කර ගන්න තමයි තියෙන්නේ. ඉතින් චෙක් කර ගන්න කලින් අපිට තව ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා මේකේ අපි ප්‍රීසෙට් එකක් දැම්මා. මේ තියෙන්නේ තව මේ වගේම ඉන්වර්ටර් PCB එකක්. මේක මේ අපි 10K ප්‍රීසෙට් එකක් දැම්මා. මේ 10K ප්‍රීසෙට් එක කරකවලා අපිට පුළුවන් ෆ්‍රීකවන්සි එක ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ ප්‍රීසෙට් එක මෙහෙම අපි තියනකොට මේක වැඩි කරන බැතර. ඒ කියන්නේ දකුණට කරකවලා තියාගත්තම තමයි හර්ට්ස් ගන්න අපිට අවශ්‍ය ගන්නට වඩා ටිකක් වැඩි. නමුත් අපිට ඒ ගැටලුවක් නැහැ. මේක වමට කරකවුවොත් ප්‍රීසෙට් එක හර්ට්ස් ගන්න කොටක් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේක දකුණට කරකවලා තියා ගන්න ඕනේ. ඒ වගේම මට තව කියන්න දෙයක් අමතක වුණා. මේ PCB එකේ ඔයගොල්ලන්ට පේනවා මේ තේ PCB එකේ මෙතන J කියලා මෙතන තියෙනවා. මේ තියෙන ජම්පර්ස් දෙකක්. ඒ කියන්නේ මේ දෙකට කම්බි දෙකක් දාලා මේ අපි ජොයින් කරන්න ඕනේ. කියන්නේ කම්බි දෙකක් දාලා මේ පැත්තෙන් පාස් ගන්න ඕන. මේ J කියලා මෙතන එකක් තියෙනවා. තව මෙතනක් තියෙනවා J කියලා. මේ ජම්පර්ස් දෙකක් මෙතනින් අපිට මෙතන ඉඳලා මෙතෙන්ට කම්බියක් දාලා ඒ සම්බන්ධතාවය ලබා දෙන්න තියෙන්නේ. මේ පැත්තෙන් පාස් ගන්න තියෙන්නේ. මම දැන් ඉන්වර්ටර් එක ඕන් කරනවා. ඕන් කරලා මම මේ ඉන්වර්ටර් එකේ ප්ලග් එක මේ තියෙන්නේ. ඒක මම මේකට ප්ලග් කරනවා. ඔයගොල්ලෝ පේනවා දැන් වෝල්ටේජ් එක 224යි. වෝල්ටේජ් එක 224ක් පෙන්වනවා. හොඳට බලන්න. ඒ වගේ හර්ට්ස් ගාන 59ක් පෙන්වනවා. ඉතින් මේ හර්ට්ස් ගානම 59 පෙන්වන්නේ ප්‍රීසෙට් එක දකුණටම කරකවුවට පස්සේ ක්‍රමයෙන් වමට කරනකොට හර්ට්ස් ගාන තව වැඩි වෙනවා. නමුත් අපිට හර්ට්ස් ගාන 50ට ආසන්නයෙන් තියාගන්න ඕන. මේකේ දැන් 59ක් පෙන්වනවා.
ඉතින් ඔයගොල්ලන්ට දැන් ගැටලුවක් නැහැ මම හිතන්නේ ඉන්වර්ටර් එක පිළිබඳ වෝල්ටේජ් එක පේනවා 223ක් දැන් පෙන්නනවා වෝල්ටේජ් එක ඉතින් මේ විදිහට අපිට දැන් මේක චෙක් කරලා බලන්න පුළුවන් මම ඔයගොල්ලන්ට මේක නිවසේ විදුලි පරිපථයට සම්බන්ධ කරලා භාවිතා කරන හැටි දැන් පෙන්නනවා ඔව් මම ඉතින් මේ ඉන්වර්ටර් භාවිතා කරලා තියෙන 12 වෝල්ට් 7 ඇම්පියර් බැටරි දෙකක් පැරලල් කරලා ඉතින් ඔයගොල්ලන්ට තව ඕනනම් බැටරි පැරලල් කර ගන්න පුළුවන් එහෙම නැත්නම් ලොකු ඇම්පියරේජ් එකක් තියෙන බැටරියක් කෙලින්ම සම්බන්ධ කර ගන්න පුළුවන් මම 7 ඇම්පියර් දෙකක් පැරලල් කරලා තියෙන්නේ එතකොට ඇම්පියර් 14ක් වෙනවා 12 වෝල්ට් තමයි වෝල්ටේජ් එක ඉතින් මම දැන් මේ බල්බ් එක පත්තු කරලා පෙන්නන්නම් ඉන්වර්ටර් එකෙන් මම ඉන්වර්ටර් එක ඕන් කරා ඊට පස්සේ මේ තියෙන බල්බ් එකේ ඉඳලා එන වයර් එක මේක ඉන්වර්ටර් එකේ අවුට් එක හරි මම මේ දෙක කියලා ඔකරන පේනවා බල්බ් එක පත්තු වෙන විදිය ඉතාම අධිවිතිමත් එළියකින් බල්බ් එක පත්තු වෙනවා ඉතින් මේ විදියට තමයි ඉන්වර්ටර් වැඩ කරන්නේ මම දැන් මේක නිවසේ විදුලි පද්ධතියට සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට වැඩ කරවල පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා ඔව් අපි මෙම ඉන්වර්ටර් එක නිවසේ විදුලි පරිපථයට සම්බන්ධ කරලා භාවිතා කරන්න කලින් අපි ගෙදර මේන් ස්විච් එක ඔෆ් කර ගන්න ඕන මේ විදිහට අනිවාර්යයෙන්ම මේන් ස්විච් එක ඔෆ් කර ගන්න අවශ්‍ය නම් ට්‍රිප් ස්විච් එකත් ඔෆ් කර ගන්න ට්‍රිප් ස්විච් මේන් ස්විච් එක සහ ට්‍රිප් ස්විච් එක දෙකම අවශ්‍ය නම් ඔෆ් කර ගන්න මේන් ස්විච් එක ඔෆ් කර ගත්තත් ඇති මම දැන් මේ විදිහට ඔෆ් කරලා තියෙන ඉතින් අපි දැන් ඉන්වර්ටර් එක ප්ලග් කරන්න කලින් ඕගොල්ලෝ නිවසේ තියෙන වැඩි වොට් ප්‍රමාණයක් ගන්න විදුලි උපකරණ ඔක්කොම ඩිස්කනෙක්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ විදුලි හීටර්ස්, අවන් වගේ තියෙනවා නම් ෆ්‍රිජ්, ඒ වගේම අයන් එක, ඒ වගේ දේවල් මේකෙන් භාවිතා කරන්න බෑ වැඩි වොට් ගන්නක ඒවා. මොකද වොට් 800ක ඉන්වර්ටරයක් මම මේ හදලා තියෙන්නේ. නමුත් 800ක වල සමහරට අපි භාවිතා කරන ට්‍රාන්ස්ෆෝමර්ස් අනුව 800ට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒක නිසා වැඩි වොට් ප්‍රමාණයක් ගන්න සියලු උපකරණ විසන්ධි කරලා තියන්න. මම දැන් මේක ප්ලග් කරලා භාවිතා කරන හැටි ඔබට පෙන්වන්නම්. මම දැන් ඉන්වර්ටර් එක මේ විදිහට ප්ලග් කරලා තියෙන්නේ. ප්ලග් බේස් එකට ඔන්න පේනවා. ඊට පස්සේ බැටරි එකට මම දැන් මේක සම්බන්ධ කරනවා. එහෙනම් දැන් ඉන්වර්ටර් එක ඔබට පේනවා ෆෑන් එක වැඩ කරනවා. ඊට පස්සේ අපි මේ ස්විච් එක දානවා. මේ ස්විච් එක දැම්මට පස්සේ කළා මම ඔයාලට පෙන්වන්නම් දැන් බල්බ් පත්තු වෙන විදිය. ඔබට පේනවා මේ වැඩ කරන්නේ මේ ඉන්වර්ටර් එකෙන් ලැබෙන විදුලියෙන් තමයි. මේ බල්බ් වැඩ කරන්නේ මම ඔෆ් කරලා පෙන්නන්න. පේනවා මේ වැඩ කරන්නේ ඉන්වර්ටර් එකෙන් අපි ගදාගත්ත විදුලිය. මම මේ ස්විච් එක ඔෆ් අවස්ථාවේ තියෙන්නේ ඔන්න පේනවා. මේ ස්විච් එක සහ ට්‍රිප් ස්විච් එක දෙකම ඔෆ් අවස්ථාවේ තියෙන්නේ. ඉතින් මේ විදියට අපිට පුළුවන් ඕන විදියට ගෙදර විදුලි විදුලි පද්ධතිය සම්බන්ධ කරගෙන අපිට මේ ඉන්වර්ටර් එක භාවිතා කරන්න. ඉතින් භාවිතා කරන හැම වෙලාවෙම මතක ඇතුව මේන් ස්විච් එක ඔෆ් කරගන්න ඔයගොල්ලෝ ඔක බලා ගන්න ඕන. ඉතින් ඕගොල්ලෝ දැන් පැහැදිලි ඇති මේ ඉන්වර්ටර් එක වැඩ කරන විදිය ගැන. ඉතින් මොන හරි තව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න මම ඒවට උත්තර දෙන්නම්. ඔව් මම ඉන්වර්ටර් එක සෑදීම සඳහා අවශ්‍ය කරන PCB එක ඒ වගේම පාර්ට්ස් ඔයගොල්ලන්ට අපෙන් ඕන නම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර දාන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒවා ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් ඇති දැන් මේ පිළිබඳව. ඉතින් අද වීඩියෝ එක හොඳනම් ඔය වීඩියෝ එක ලයික් එකක් දාන්න, ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්න. ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගන්න ගැනීමට පහල bell icon එක click කරලා තියාගන්න. අපි තවත් දවසක මේ වගේම හරබර video ගේ නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි.